ඔබගේ තිසරණේ ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය thepapare.com සමගින් අද මා සමගින් එකතු වෙනවා ශ්‍රී ලංකා වයස 23න් පහළ කණ්ඩායමේ පුහුණුකරු සම්පත් පෙරේරා ඒ වගේම 23න් පහළ කණ්ඩායමේ නායක මොහමඩ් රිෆ්නාස් ඔවුන් තව නොබෝ දිනකින් දකුණු ආසන තරගාවලිය සඳහා පිටත් යාමට නිමිතයි Coach Sampath, Palme Pasan, Medinello Keren, Pura Punim Karitu, Eva Game, Vadi Avadana, Kumukarati, Kridan Shantimitima. Oh, at Trimabi, Madam Avasana Dirabi, Punim Kurnulaban, Nathan Nikadiabi, then Satyagrapi, Norelia, Tagiam Gude, Deshagunia, Hurukragan, Sandahabi, Norelia, Punsa Siakpa to Satyaka, Napi Perez, the Mayavi Columba, Ada Davase, the race course Pitigra, Punim Pasu, Api. හිත උදෑසන ඉන්දියා බල පිරත්තිමණියම් තයිද මං හිතනවා අපේ පුහුණුවීම් ගත්තොත් මාස 5කට ආසන්න කාලයක් ගෙනගියා ගිය අවුරුදු සැප්තැම්බර් මාසේ ඉඳලා අපි පුහුණුවීම් කරනු ලැබුවා ඒ වගේම අපි ජාතික කණ්ඩායමත් 23 පල්ලා කණ්ඩායමත් දෙකම සමබරව තමයි අපි පුහුණුවීම් කරනු ලැබුවේ මොකද හේතුව අවුරුදු 4කට 6කට පසු පවතින මේ SAG SAG ක්‍රීඩාවලේ Medal අපිට අවශ්‍ය වෙලා තියෙන මොහොතක්. ඉතින් අපි ඒකෙදි මේ මාස 5 කාලය පුරාවටම අපි යෝන් ක්‍රීඩාවන් ගැන වැඩි සැලකිල්ලක් දැක්ුවා. මම හිතනවා මේ තරගාවලියේදී අපිට එදා අපි භාවිතා කරපු උපක්‍රමය ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒ වගේම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමටත් වැඩිපුර සිටින්නේ වයස 23න් පහළ ක්‍රීඩකයෝ. එම කණ්ඩායමේ සංගීතය පිළිබඳ ආදාස් දැක්ුවොත් අපි දැන් තරගාවලියේ දෙකක් අරමුණු කරගෙන තමයි අපි පුහුණුවීම් කරුවේ. ඒ කියන්නේ සුසුකි සාප් තරගාවලියත් එස්ඒ ජවුරුදු 23න් පහළ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට උළෙලේ හේතු කරගෙන තමයි අපි පුහුණුවීම් කරනු ලැබුවේ. ඊට අමතරව අපිට කෙටි පණිවිඩයක් මගින් කියන්නේ පොඩි ෂෝට් පොඩි කාලයක් තුලදී අපිට ආරාධනාවක් ලැබුණා බංග්ලාදේශයේ බංගබන්දු තරගාවලිය අපි ඒකට සහභාගී වුණා ඒකෙදී අපි උපක්‍රමයක් විදිහට කණ්ඩායමන නවක ක්‍රීඩකයන් 14 දෙනෙක් ඇතුළත් කරගත්තා ඒ වගේම මොහමඩ් රිෆ්නාස් ඔයා පළමුව වතාවට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නායකත්වය දරන්නේ ඒ පිළිබඳව ඔබ අදහස් මට හරිම සතුටුයි මම නායකකරණ එක මම ටැන්ක්ස් කරනවා කෝච්ලටයි මගේ මේ මැනේජර්ලට ස්පෙෂලි ටැන්ක්ස් මගේ සම්පත් කෝච්ට ඒ වගේම ඔබ මේ දිනවල හොඳ ෆෝම් එකේ ඉන්නේ ඩයලොග් චැම්පියන්ස් ලීග් එකේත් අවසාන අදියරවලදී ගෝල ලබාගෙන තිබෙනවා ඒ පිළිබඳව ඔබ අදහස ඒ වගේම දකුණු ආසියාවේ තරගාවලිය ඔබේ බලාපොරොත්තු මේ පාර අපි හොඳ ෆෝම් එකේ ඉන්නේ ක්‍රීඩක හැම දිනම සුපේට් ගැව්වා ඔක්කොම මේ පාර මේ මෙඩල් එකට යන්න ඉන්නේ මේ ෆෝම් එකේ ඉන්නේ ඉඳා මේ පාර මෙඩල් එක අනිවාර්යයෙන්ම ගන්නවා ඒ වගේම කෝච් සම්පත් නායකයන් කීප දෙනෙක්ම ඔබ අත්හදා බලා තිබෙනවා ඒ පිළිබඳව ඔබේ අදහස් ඇත්තටම මම හිතනවා ප්‍රේක්ෂකයන් කරෙහි එක වැඩි අර්ථකථනයක් තියෙන්නේ මම විශ්වාස කරන එක හේතුව අපි කණ්ඩායමක් විතර දීර්ඝ කාලයක් පුහුණු කරනකොට ඒ කණ්ඩායමේ ජේස්ටික් වශයෙන් සහ විනය සම්බන්ධ සහ කණ්ඩායම පාලනය කිරීමට හැකි ක්‍රීඩකයෙක් තමයි නායකයා විදිහට අපි තෝරාගන්නේ. ඒතර ඒ වෙනකොට මගේ හිටපු ක්‍රීඩකයා. ඇත්තටම මගේ නම ප්‍රකාශ කරන්න ඉච්චර මං කැමතක් නැහැ. නමුත් මං උදාහරණයක් විදිහට ගොත් එම ක්‍රීඩකයා. ඔහුගේ පළමු තරඟය ක්‍රීඩා කරනකොට ඌ ක්‍රීඩා කරන විලාසයේදී ප්‍රතිවාදීන් දිහා බලනකොට ඔහුගේ ඒ ඔහු සෙල්ලම් කරන ප්‍රමාණය මට ප්‍රමාණවත් මදි වුණා. ඒ නිසා ඔහු ආදේශයක් කරා. ඒ ආදේශයක් ගාදී නායකයා නෙමේ ඕනෑම ක්‍රීඩකයෙක් ඕනම මොහොතක ආදේශක යම් ආබාධයක් වෙන්න පුළුවන් නැත්නම් ඔහු ක්‍රීඩා කරන විලාසය අනුව වෙන්න පුළුවන් ඒ පුහුණුකරුගේ තියෙන අයිතියක් ඒක. පුහුණුකරු ඒ ක්‍රීඩකයාව ආදේශ කරාම ඒ වෙනුවට යන ක්‍රීඩකයා සහ උපනායකයා නිත්‍ය වශයෙන්ම නායකත්වය දරනවා. දෙවනි තරගය මම හිතනකොට ඊටත් වඩා තියුණු තරගයක් කියලා. එතකොට මම ඒ ක්‍රීඩකයා පාවිච්චි කරන්න බෑ. ඉතින් උදාහරණ තියෙනවා මට කියන්න. දැන් බ්‍රසීල් කණ්ඩායම ලෝක කුසලානේ දිනද්දි රායි කියන ක්‍රීඩකයා තමයි බ්‍රසීල් කණ්ඩායමේ නායකත්වය දරාගෙන බ්‍රසීලෙන් පිට වුණේ. නමුත් තරංගාවලිය අවසාන වෙද්දී ඩුංගා කියන ක්‍රීඩකයා තමයි ඒක නායකත්වය ලැබලා ඒගොල්ලෝ ලෝක ශූරතාවය දිනා ගන්නවා තින්. ඒකෙදි එක ක්‍රීඩකයෙක් ඉලක්ක කරගන්න බෑ. ඒ වගේම තමයි ඔය නායකයන් කීප දෙනෙක් කියන කතාව බංගබන්දු ක්‍රීඩා තරංගාවලියේදී නාලක කියන ක්‍රීඩකයා ඒ තරංගාවලියේදී සහභාගී වුණත් ඔහු නිත්‍ය ක්‍රීඩක වශයෙන් කණ්ඩායමේ හිටියේ නැහැ. මොකද ඒකෙදි මගේ අරමුණ උනේ යෝන් ක්‍රීඩක ගැන වැඩි අවස්ථාවක් දෙන්න.
සාක් තරගවලි ඉලක් කරගෙන. තුර එම අවස්ථාවේදී කවිදුෂාන් නායකත්වය දැරුවා. කවිදුෂාන් කවිදුෂාන් ක්‍රීඩකයා ක්‍රීඩා නොකරන අවස්ථාවේදී උපනායක වශයෙන් හිටව සංකවිජේසිරි නායකත්වය දැරුවා. ඒකෙදි මම හිතන්නේ මේක මේ නායකත්වය කියනකට වඩා වැදගත් තරගයේ ප්‍රතිඵලය. මොකද අද අපි ලංකාවේ මේ පාපන් තියෙන දැනදී මම හිතන ප්‍රතිඵලය වැදගත්. ඒ නිසා මම හිතනවා මේ තරගාවලි දෙකේම පෙර සිටියාට වඩා යම් කිසි හුස්මක් ගැනීමට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ටත් සියලුම දෙනාට පාපන් දුර ආදරය කරන සියලුම දෙනාට උපහාසයෙන් නැතුව උපහාසකින් නැතුව සාධාරණ විදිහට බලනවා නම් මේ ලබාගත් ප්‍රතිඵල මම හිතන සෑහීමකට පත්වීමට හැකි. මම කියන්නේ 100%. නමුත් අපි පෙර හිටියේ විදිහේදී අපි භූතානය සමග පැවිදිලා තිබ්බා, මහා දිවන සමග පැවිදිලා තිබ්බා. මම කියන්නේ ඒ කාලෙත් එක සසඳද්දී මම හිතන අපේ ක්‍රීඩකයන් ඉතාමත් දක්ෂ ලෙස ක්‍රීඩා කළා. ඒ වගේ මගේ සහාය පුහුණුකරුවන් ඩඩ්ලි ස්ටේන්වෝල්, මහින්ද ගලගෙදර, සම්භාහක වශයෙන් කටයුතු කරන සංජු, අපි ඔක්කොගෙම එකමුතුව සහ පාපන් සම්මේලනයක ලබා දුන් දායකත්වය මේ ඔක්කොටම ඉවහල් වුණා. ඒක මම හිතන්නේ අපිට මේ ක්‍රීඩා පිටේ ලැබිච්ච එක ඔය ඔකේදී ඔය කතා කරනකොට ගොඩාක් දේවල් තියෙනවා. නමුත් කෙනෙක්ට ආවේගෙන් කතා කරනවා මේ නායකත්වය තෝරා ගැනීම තරගාවලියක්ද කියලා මගෙන් ඇහුවා. එහෙම දෙයක් නෑ. මම ඒකම කෙටියෙන් පැහැදිලි කරේ. මෙන්න මේක තමයි මගේ ඒ සිදුවීමේ ප්‍රතිඵලය. ඒ වගේම සාෆ් කුසලානයත් සමඟ බංගබන්දු කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දස්කම් ඉදිරියේදී සාෆ් කුසලානයත් සමඟ බංගබන්දු කුසලානයත් සමඟ දැක්වූ දස්කම් පිළිබඳ ඔබ සෑහීමකට පත් වෙනවද? අනිවාර්යෙන්. මොකද අපි සාක් තරඟ සාක් සුසුකි තරගාවලිය අපි සහ බංගබන් මේ තරගාවලිය සසඳද්දී අපි ඒ සුසුකි තරගාවලි සාෆ් අපි පන්දු පාලනය ඉතාමත් අවම මට්ටමින් තිබ්බේ. නමුත් බංගබන්දු ක්‍රීඩා මේ තරගාවලියේදී අපි නේපාලය සමඟ 156කුත් බංග්ලාදේශ සමඟ 52කුත් පන්දු පාලනය අපේ සතුවයි තිබ්බේ. ඒ වගේම මැලේසියාව අපි පරාජය කරා. මම හිතනවා ඒ ඉදිරියේදීත් මට ඒ භාවිතාව උපක්‍රමය මේ තරගාවලියට උපකාරී වෙයි. අපි ඔවුන්ට සුබපතනවා දකුණු ආසියානු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පදක්කමක් ලබා ගැනීමට හැකි වේවායි කියලා ThePapare.com වෙනුවෙන් මම නවෝද් විජේවික්‍රම sharing the passion.